මම වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන නියෝජ්‍ය අධ්‍යක්ෂ කොළඹ ජාතික රෝහල. අද දිනේ ඉතාමත් කනගාටු පුවතක් තමයි අපිට සමාජයට මාධ්‍යයට දන්වන්න තියෙන්නේ. මේ අවස්ථාවේදී ඊයේ රාත්‍රියේදී පමණ මෙම රෝහලේ දිගු කාලයක් දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබපු සුප්‍රසිද්ධ නළුවෙකු කලාකරුවකු වූ ජැක්සන් ඇන්තනි මේ වන විට අභාප්‍රාප්ත වී සිටිනෝ. ඔහුගේ රෝගී තත්ත්වය පසුගිය දිනවල ක්‍රමානුකූලව නරකතට හැරෙමින් පෙනහළුවල සංකූලතා වැනි දේවල් සිද්ධ වෙමින් ඒ සංකූලතාවලින් තවදුරටත් කොපමණ ඔක්සිජන් සහ වෙනත් පහසුකම් ලබා දුන්නත් තවදුරටත් එම මේ ප්‍රතිකාර දරාගන්න හැකියාවක් තිබුණේ නෑ. ඒ අනුව ඔහු අද ඊයේ රාත්‍රියේ නැතාද උදෑසනට ලං වෙන්න මේ ජීවිතෙන් සමුගෙන තියෙනවා. කොහොමද ඔහු හිටිය කොච්චර කාලෙ හිටියද මේ හොස්පිටල් එකේ කොහොමද ඒ දවස්? සාමාන්‍යයෙන් ඔහුගේ ඒ හදිසි අනතුරු තත්ත්වයෙන් පස්සේ ඔහු දැඩි සත්කාරයකගේ දිගින් දිගටම අපි කිව්වා වගේ දින 501 පවා රෝහලේ රැඳී සිටිලා තියෙනවා. ඔහු හිටියේ කාමරේ. අద్భుත දේවල් සිදු වුණා කියලා සමාජ මාධ්‍යවල ගහලා අපි දැක්ක. මොකද ඇත්තම එහෙම දෙයක් තිබුණද? එකම අద్భుත සිද්ධිය තමයි ඔහුව බලාගෙන හිටපු වෛද්‍යවරු හොඳින් වැටතම රාජකාරිය නොපිළිහෙලා ඉටු කිරීම. ඒ ඇරෙන අద్భుත දෙයක් සිද්ධ වුණේ නෑ. සමහර YouTube නාලිකාවලට views වැඩි කරගන්න එහෙම දේවල් කිව්වට. ඉතින් කිසිසේත්ම මේ රෝගියාව බේර ගැනීම හැකියාවක් තිබුණ නැද්ද කොහොමද? නෑ, ඇත්තටම රෝගියා දින 500ක් ඔය ආකාරයේ හෙලවෙන්නේ නැතුව කෘත්‍රිම ශ්වසන පද්ධතියකට සවි කරලා තියන් ඉද්දී ඇති වෙන සාමාන්‍ය සංකූලතාවයක් තමයි මේ ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් පහුගිය දවස්වලම කතා වුණේ කිසි රෝහල්වල බෙහෙත් හිඟය අඩුපාඩුකම්, වෛද්‍යවරුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුපාඩුකම්. දැන් ලොකුවට කතාව ආවන රජය මේ ගැන ගාණක් නැහැ. ඇමතිවරයෙක් ඉන්නවා, ඒ ගැන හෙව්වෙත් නැහැ කියලා තමයි චෝදනාවේ. ඒ සම්බන්ධව මොකද්ද කියන්න තියෙන්නේ? දැන් ඇත්තට මේකත් බලපෑවද? බෙහෙත් සහ වෛද්‍යවරුන්ගේ හිඟයත් බලපෑවද මේකට? මං හිතන්නේ, මොකද කොළඹ ජාතික රෝහල නෙමේ ඔහු ප්‍රතිකාර ලැබුවේ. ඒතර කොළඹ ජාතික රෝහලේ ඔය කියන තරම් පර්යන්ත රෝහල්වල තරම් මේ වෛද්‍යවරු හිඟකුත් නැහැ, බෙහෙත් හිඟයකුත් නැහැ. ඒ තරම් ඒ වැනි දෙයක් ඔහුට බලපෑවා කියලා හිතන්න අමාරුයි. දැන් වෛද්‍යවරුන්ගේ හිඟය කොහොමද මේ වෛද්‍යතුමනි? වෛද්‍යවරුන්ගේ හිඟය මං හිතන්නේ ජාතික රෝහලට නෙමෙයි, වෙනත් රෝහල් වලට තදින් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම දුර පළාත්වල රෝහල් වල ඒ තත්ත්වෙට මං හිතන්නේ වග කියන්න ඕන ආයතනය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන්ට, වයස්ගත වෛද්‍යවරුන්ට තව ඉන්න කියලා විශ්‍රාම වයස දික් කරද්දී කලකිරීමට පත්වෙන වෛද්‍යවරු, තරුණ වෛද්‍යවරු ඔවුන්ට හැමදාම දුර පළාත්වලම ඉන්න බැරි නිසා ඔවුන් දැන් ඒ ස්ථාන වලින් පැදුරටත් නොකිය යනවා. ඒ කියන්නේ මාරුවීම් වල බලපෑමක් තියෙද? ඔව්, පැහැදිලිව. ඒ කියන්නේ Tamanට නිසි පහසු සහිත කම් සහිත දැන් අපි ගන්නකෝ කොළඹින් පිට දුර පළාත්වලක ඉන්න වෛද්‍යවරුකට වඩා පහසුකම් අඩුයිනේ. කොළඹ ඉන්න කෙනෙක්ට වඩා අඩුයි පහසුකම්. ඒතකොට කොළඹ ඉන්න අයට ඉන්න සේවා දිගු දෙනවා නම් 60 පැනලා වයසත් වැඩ කරන්න කමක් නැහැ කියලා එතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඒකනේ මේ සේවා දිගු දීපු එක වැරද්දක්ද? අනිවාර්යයෙන්ම වැරද්දක්. අද වයස 60 ඉක්මලා 63 දක්වාද, දැන් එතනින් නැවති 65 දක්වාද වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ප්‍රබල උත්සාහයක් යොදෙනවා ඒ වයස් සීමාවල ඉන්න වෛද්‍යවරු. ඒත් රජය එම ඒ වෛද්‍යවරුන්ට එලෙස සේවා දිගු ලබා දීමෙන් අනිකුත් තරුණ වෛද්‍යවරුන්ට මොනවාද වෙන්නේ කියන එකට විය යුත්තේ කියන එකට කිසිදු පිළියමක් යොදලා නැහැ. ඒ අනුව ඔවුන් අද හැකි තාක් දුරට
රට රටවල් ගානේ රැකියා හොයාගෙන යනවා. ඒ කියන්නේ රැකියා ඒ කියන රටවල් වල යන්න ලොකුම හේතුව මේකද? ශ්‍රී ලංකාවේ තුල තියෙන මෙම අත්නෝමතික වයස් ගත අයට දැන් ශ්‍රී ලංකාවේ මීට දස අවුරුදු 10-15 ගණනකට ඉස්සෙල්ලත් වෛද්‍යවරුන්ට 60 පැනලා සේවය කරන සේවාදිගු දුන්නා. ඒත් ඔවුන් කොන්ත්‍රාත් පදනම මත දුන්නා මිසක් ස්ථිරසාර මේ ස්ථිරව විශ්‍රාමක වයස පන්නලා ඉන්න දුන්නේ නැහැ. කොන්ත්‍රාත් පදනම මත තමයි දුන්නේ. ඒ අනුව අපිට දැන් කොළඹ ජාතික රෝහල හෝ වේවා යම් කිසි ස්ථානයක ළමා රෝහල වේවා වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ඒ වෛද්‍යවරයාට විශ්වාස කියනවා නම් මං ජාතියට ආදරෙයි මම ජාතිය වෙනුවෙන් තව දුරටත් වැඩ කරන්න කැමතියි කියලා අනේ අපොයි අර තියෙනවා එහෙම ජාතියට ආදරය අයට වැඩ කරන්න මොනරාගල පැතිවල බිබිලි මහියංගනේ කිලිනොච්චි වගේ ප්‍රදේශවල නමුත් ඉල්ලන්නෙම නෑ ඉන්න පළාතක හොඳ නුවර කොළඹ අනුරාධපුර වගේ විශාල රෝහල්වලමයි ඉල්ලන්නේ ඒක පිටිපස්සේ පුද්ගලික වෛද්‍ය වෘත්තිය තියෙනවා කියන එක මේ තියෙනවා කියන එක මේ ආණ්ඩුව නිකන් නොදැක්කාසේ ඉඳමින් කටයුතු කරනවා. සේවා දුක දීලත් ඒගොල්ලෝ පෞද්ගලික දේවලුත් කරගන්න බලනවා. ඒක තමයි මූලිකම දේ. මූලික අරමුණ දැන් අපි හිතමු කොළඹ ජාතික රෝහලේ හිටියා කියලා. ඔව්. නුඹ ජාතික රෝහලේ හිටියොත් මේ හොඳ පුද්ගලික වෛද්‍ය සේවාවක් අවට තියෙන රෝහල් වලින් ඒගොල්ලන්ට ලැබෙනවා. ඉතින් දැන් ඒක නෙමෙයි ඉස්සරහට දාන්නේ මං රටට ආදරෙයි ජාතියට ආදරෙයි අපිට තාම හැකියාව තියෙනවා මේ සේවය දෙන්න කියන එක. එතකොට එහෙමනම් ඉන්න කියලා දුන්නොත් අර තරුණ බලන් ඉන්නවනේ දැන් මෙතන පුරප්පාඩුවට ඇවිල්ලා වැඩ කරන් ඒගොල්ලට හැමදාම සදා සොත්ති බවන්. දැන් මේ පළාත් රෝහල් වැසී යාමේ අවධානමක් තියෙනවා කියලා රජ වෛද්‍යවරුන්ගේ නිලධාරීන්ගේ සංගමය කියනවා. මේවට විසඳුම් නැත්නම් ඒ පළාත් රෝහල් වල ඉන්න එක වෛද්‍යවරේ හරි කොළඹට කරන බලමු. ඒ කියන්නේ ඉන්න ඔව් දැන් ඒක තමයි ඒක. පළාත් රෝහල් වල මොකද වෙන්නේ? පළාත් රෝහල් දැන් ඉතින් රජයට මේ ඊනිසි ප්‍රතිපත්තියක් නැති නිසා මේ රෝහල් ටික වැසී යාමේ අවධානමක් තියෙනවා. මේ රෝහල් ටික අනිවාර්යයෙන්ම වැසී යාමේ අවධානමක් තියෙනවා. රජයකට කොච්චර පැහැදිලි කරත් මේ විශ්‍රාම වැටුප වැඩි කිරීම නෙමෙයි වෛද්‍යවරුන් රඳවා ගන්න තියෙන ක්‍රමවේදය කියලා. ඉතින් කාට කියන්නද මේවා? මේවා කාට කියන්නද පැහැදිලි කරන්නේ? තරුණ විශේෂඥ වෛද්‍යවරු, තරුණ විශේෂඥ නොවන වෛද්‍යවරුගේ හඬ අද යටපත් වෙලා තියෙනවා. ඒ සේවා දිගු දෙන්න ඕනේ නැහැ මේ තරුණ විශේෂඥ වෛද්‍යවරුපත් උනාලා. අලුතෙන් ඉන්න අය. ඒ අයට සේවා දිගු නෙමෙයිනේ. ඒගොල්ලට දෙන්න ඕනේ පත්වීමක්. දෙන්නේ නැහැනේ දැන් වයසගත අය අවහිර කරගෙන ඉන්නවනේ මේ ප්‍රධාන රෝහල් වල තනතුරු. එතකොට අර පිටපළාත් වල ඉන්න අයට ඇවිල්ලා වැඩ කරන්න අවස්ථාවක් නැහැ. දැන් මේ හදිසි මිලදී ගැනීම අමාත්‍යවරයා අත්තට එව්වා. ඒ තත්ත්වෙින්ද කොහොමද දැන් බෙහෙත්? හදිසි මිලදී ගැනීම අමාත්‍යවරයා අත්තට එව්වේ නැහැ. ඇත්තට එව්වේ IMF කොන්දේසියක් මත දෙවන වාරකය ලබා ගන්න. එහෙනම් බෙහෙත් වලට බලපෑමක් ඇතිවද කියලා දැන් බෙහෙත් එන්නේ නැහැ හදිසි මිලදී දැන් බෙහෙත් හිඟයක් තියෙනවා හැමතැනම. ඒතකොට හදිසි මිලදී වැඩිපුරට මිලදී ගේන හර තමයි බෙහෙත් ටික පියවන්නේ අඩුපාඩු. එහෙම වෙන්න ඕනේ නැහැ. බෙහෙත් තියෙනවා ඇතිතරම් මාකට් එකේ ඉන්දියන් මාකට් එකේ ඒවා මිලදී ගන්න ඕනේ. ඒ මිලදී ගන්න යම් කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය බොරුවට දික්කරගෙන යෑම තමයි හදිසි මිලදී වලට හේතු වුනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා සිටිනවා එහෙම ඕනේ නැහැ සාමාන්‍ය ක්‍රමයට මිලදී ගන්න කියලා. ඒතර සාමාන්‍ය ක්‍රමයට මිලදී ගද්දී මේගොල්ල කෘතිමව මවන්න පුළුවන් ප්‍රමාදයක්. ඒක හින්දා තමයි හදිසි මිලදී ගැනීම ගන්න. සමාගම් ওই බාල බෙහෙත් ජනල්ල කියලා අහුවෙලා ඒ හින්දා නැවැත්තුව නෙවෙයිද ඒතොල? ඒකත් එකක් තමයි. දැන් හදිසි මිලදී ගැනීම වාවෙන් අපි දන්නවා විශේෂයෙන් මේ රටේ හිටපු සෞඛ්‍ය අමතිවරයෙක් මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් මේ රටේ ඉන්න දේශපාලඥයන්ට නාතිකම් කියන ඇතැම් යාඩන් කියන සමාගම තමයි වැඩිපුරම බෙහෙත් ගෙනල්ලා බාල වර්ගයට අයත් වෙලා තියෙන්නේ.
දැන් කල්පනා කරන්නකො මෙතන මේ සමාගමයි ඒ දේශපාලන දැන් සමහර ඒ සමාගම් වල ළඟතම ළඟම ඥාතින් අල්ලස්සා දූෂණ වලට මේ වෙන විටත් රිමාන්ඩ් බාරේ සිටිනවා. එම්ම අල්ලස්සා දූෂණ වලට සම්බන්ධ සමාගම් වලට කිසිදු පියවරක් එරෙහිව අරගෙන නැහැ. ඒක තමයි මේ තත්ත්වයට ගොඩක් බලපාන්නේ.